अरे पुत्र आप ही आपके बटन में साक्षात्कार करें गेहूं शेष नहीं करने का प्रार्थना करने के दुआ जंगल में गिरने में प्रार्थना करने के लिए मूल्य गिरने में तंग ये मना आप ही जंगल में गिरने में तुला पाला सेवा गिरने में इलाके प्राथमिक आदायम गिरने में द्वितीय आदायम गिरने में ये ना गिरने के लिए इलाके में बालू गेहूं तुलने लेकर ये काम का देख कर प्राप्त धना गिनुमर या गंडे अंकर देख कर प्राप्त धना गिनुमर राइट अभी प्राप्त धना गिनुमे सदाहन कराने निष्पादने या नकल रटक के निष्पादने या नकल मूल्य नवन वक्ता एक अन्य मूल्य दे स्वरूपे नवन නිෂ්පාදනය නොකළවක්කම් නේවාසිකයන් සහ අනේවාසිකයන් මෙතන නේවාසිකයන් කියන්නේ රටේ පුරවැසියන් අනේවාසිකයන් කියන්නේ රටේ පුරවැසියන් නොවන නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වක්කම් නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන ගනුදෙනු ලැබීම් සාගෙවීම් ප්‍රාග්ධන කිතුනේ සටහන් කරනවා ලැබී දරසතාන් නැතිදක් දෙවි අරසතාන් ඇදියදා යාගන්න එමනම් රාගන කිඳුඹ නිෂ්පාදනය නොකළ නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වක්ක මුල්‍ය නොවන වක්ක නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වක්කම් නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන ගනුදෙනු සිදුවන ගනුදෙනු ප්‍රාර්ථන ගිනුමේ හර සහ ගර වශයෙන් සතහන් කෙරේ ප්‍රාර්ථන ගිනුමේ හර සහ ගර වශයෙන් සතහන් කෙරේ නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වක්කම් නේවාසිකයන් සහ අනේවාසිකයන් අතර සිදුවන ගනුදෙනු අරසා බැර වශයෙන් ප්‍රාග්ධන ගිනුමේ සතහන් කෙරේ. ධම්මගිතන ඔබට ගැටුවක් තියෙන පුළුවන් මොනවද මේ නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වක්කම් කියන්නේ කියලා. මෙන්න නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වක්කම් ප්‍රාග්ධන ගිනුමේට අතුලත් කරන නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වක්කම් වශයෙන් සලකන්නේ මෙන්න මේවා. ත්‍යාගන අනුච්ඡේදෙක නිෂ්පාදනය නොකළ නිෂ්පාදනය නොකළ නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වක්කම් වලට මුල්‍ය නොවන වක්කම් වලට අයත් වන්නේ බලපත්‍ර බලපත්‍ර බදු ගිවිසුම් දැන් මත්තල ගුවන් තොටුපළ බදු දීම වගේ දේවල් බදු ගිවිසුම් සන්නම් වෙළඳ සන්නම් සන්නම් කීර්ති නාමය විකිණීම සහ විලදී ගැනීම ජාත්‍යන්තර වශයෙන් අපි සතු කීර්ති නාමය ජාත්‍යන්තරයට විකිණීම හෝ අපි විලදී ගැනීම පේටන් බලපත්‍ර පේටන් බලපත්‍ර පුරස්කාර පුරස්කාර රජයෙන් ලබා දෙන ප්‍රදාන රජයෙන් පිරිනමන ප්‍රදාන රයිට් අල්චේ ඉහත සඳහන් කරන ලද ඉහත සඳහන් කරන ලද වත්කම් නිෂ්පාදනයේ නොකළ මුල්‍ය වත්කම් ගණේලා සලකන අතර ඉහත සඳහන් කරන ලද වත්කම් නිෂ්පාදනයේ නොකළ මුල්‍ය නොවන වත්කම් ලෙස සලකන අතර මෙම ගනුදෙනු වලට අදාළ සතහන් ප්‍රාග්ධන ගිනුමේ ඇතුළත් කෙරේ මෙම ගනුදෙනු වලට
right. ඊළඟට දෙවන තුනන ලේඛනයේ තුන්වෙනි උපදිනුම මුල්‍ය ගිනුම මුල්‍ය ගිනුම right. දෙවන තුනන ලේඛනයේ තුන්වෙනි උපදිනුම द्वेपुते मूल्य गिनुमत्याने नेवासिक्यान सा विदेश अनेवासिक्यान अतर सिद्धवन मूल्यमय स्वरूपय वत्काम विकिनीम सा मिलदी गनीम मूल्य वत्काम विकिनीम सा मिलदी गनीम यागन गेउन तुलन लेखने अवसान उपगिनुमवन गेउन तुलन लेखने अवसान उपगिनुमवन मूल्य गिनुम यानु मूल्य गिनुम यानु नेवासिकयान सह अनेवासिकयान अतर नेवासिकयान सह अनेवासिकयान अतर नेवासिकयान कियाने रटे पुरवैसियान अनेवासिकयान कियाने विदेशिकयान नेवासिकयान सह अनेवासिकयान अतर सिदुवन මුල්‍යවත්කම් සහ මුල්‍ය වගකීම් ආශ්‍රිත මුල්‍යවත්කම් සහ මුල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු මුල්‍යවත්කම් සහ මුල්‍ය වගකීම් ආශ්‍රිත ගනුදෙනු මුල්‍ය ගිනුමේ සටහන් කරන අතර मूल्य गिनु में अतुलत करने गनु गिनु वाले कार्य मत मूल्य गिनु में अतुल करने गनु गिनु वाले कार्य मत एवा प्रदान कोटस पहाकट विदान एक्वी एवा प्रदान कोटस पहाकट विदान एक्वी एवा प्रदान कोटस पहाकट विदा देखी एक ऋजु आयोजन विदेश के अन मेरठ करण विविध आयोजन सा स्वदेश के अन विदेश रटवल करण आयोजन देख खलब आयोजन तुन मूल्य व्युत्पन्न तलावशेन मतक त्यागंड विदेश संचित वत्का අපි මේ වර විලා වර්තන ගිනුම ප්‍රාර්ථන ගිනුම මුල්‍ය ගිනුම කියන කොටස් තුන කතා කළා. ඊයගන අනුශේධෙක. ගෙව් තුලන ලේඛනයක ජංගම ගිනුමේ ශේෂයට ප්‍රාර්ථන ගිනුමේ ශේෂය සහ जंगम गिनुमे शेषयट प्राक्तन गिनुमे शेषय सह मूल्य गिनुमे शेषय गलपु विच मूल्य गिनुमे शेषय गलपु विच समस्त शेषय लबेनु वेत समस्त शेषय लबेनु वेत समस्त शेषय लभ्य व्याकरण समस्त शेषय समस्त शेषय यार व्याकरण सूत्र व्याकरणीयता समस्त शेषय समानाय समस्त शेषय समानाय अवसान शेषय मूल्य भी साग भी मतलब विनस समस्त शेषय समानाय समस्त शेषय समानाय जंगम गिनुमे शेषय धन जंगम गिनुमे शेषय धन
प्रार्थना गिनुमे शेषय धन मूल्य गिनुमे शेषय जंगम गिनुमे शेषय धन प्रार्थना गिनुमे शेषय धन मूल्य गिनुमे शेषय समानाय समस्त शेषय अनुच्छेदिति समस्त शेषय धनागया को ऋणागया निरूपणय भी समस्त शेषय धनागया को ऋणागया निरूपणय भी ये धनागया नाम गेहूं शेष हिटिया निसा सॉरी धनागया नाम गेहूं शेष अतिरिक्त निसा वर्ष अवसाने समस्त शेष अतिरिक्त ගලා ආ විදේශ විනිමය ප්‍රමාණය රටින් බැහැර වූ විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි. ඒ කියන්නේ බැර සටහන් වල වටිනාකම වැඩි හර සටහන් වල වටිනාකමට වඩා අදාළ රටට වාසිදායක තත්ත්වය. අපි මොකද කරන්නේ? විත්ත සටහන් න්‍යායට අනුව සමස්ත ගෙවුම් ශේෂය තුලණය කරන්ඩ එම අතිරික්තය විදේශ වත්කම් වල ආයෝජනය කරනවා. එතකොට බැර සටහන් වල සමාන හර සටහන් ප්‍රමාණයක් ගණිත වෙනවා. वर्ष अवसाने समस्त गेहूं शेष तुलनय विनवा समस्त शेष हिगयाक्तम गेहूं तुलनय विना गयाक्तम गेहूं तुलनय हिगया इतनी नदास करांडे अदाल वर्ष तुल रट तुलन कला विदेश विनिमय प्रमाणी तवडा रटिन बहरू प्रमाणी वैडी किए ने क हिगय विदेश नाय विदेश आधार विदेश संचित भाविता कर्मी पियवनवा इतेंदी හර සටහන් වලට බැර සටහන් සමාන වෙලා වර්ෂ අවසානයේ සමස්ත ගෙවුම් තුලාව තුලණය වීමක් සිදු වෙනවා. එවනම් මේක තුලණය වුණාට ඒක කෘතිමව කරන දෙයක්. එතනින් අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම ලැබී ගෙවීම් වලට සමානයි කියලා. සමස්ත ශේෂය තුලින් තමයි හිගය හෝ අතිරික්තය හඳුනාගන්නේ. හිගය කියන හිගිය පියවනවා ගෙවුම් ශේෂය තුලණය වෙනවා අතිරික්තයක් තිරණම් අතිරික්තය විදේශ වත්කම් වල යොදවනවා ගෙවුම් තුලණය තුලණය වෙනවා අනුච්ඡේදකින් දියා ගන්න. ගිනුම් තැබීමේදී අනුගමනය කරනු ලබන ගිනුම් තැබීමේදී අනුගමනය කරනු ලබන ගිනුම් තැබීමේදී අනුගමනය කරනු ලබන ditva satahan praveshaya nisa ditva satahan praveshaya nisa अनुगमने प्रवेशय मत गेवुम දරසතාන් කාහර සතාන් වල වටිනාකම එකිනෙකට සමාන වන හේයි එකිනෙකට සමාන වන හේයි වර්ෂ අවසානයේදී ගෙවුම් ශේෂ ලේඛනය අනිවාර්යයෙන්ම තුලණය වේ ගෙවුම් ශේෂ ලේඛනය අනිවාර්යයෙන්ම තුලණය වේ ගෙවුම් ශේෂ ලේඛනය අනිවාර්යයෙන්ම තුලණය වේ එනම් ගෙවුම් තුලණයේ හිගයක් ඇත්නම්
එම හිදී පියවීම තුලින් අතිරික්ත විදේශ වත්කම් වල ආයෝජනය තුලින් විදේශ වත්කම් වල ආයෝජනය තුලින් එම ක්‍රියාවලිය සිදු වේ හොඳයි එමනම් දුටුකා මේ විශේෂ ලේඛනයේ මේ මේක විදුම් නැතුලා විස්තරාත්මක ආකෘතියක් මෙන්න මේ විදිහට පිළියල කරන ලද විස්තරාත්මක ආකෘතියක් ඔබට ලැබෙන සාස්සන්නයි සිදු කරලා පිළියෙල එකක් හරහා මේ රෙකෝඩින් එකට අමතරව තව පොඩ්ඩක් ඔබේ දැනුම තහවුරු කරගන්න අපිට මේ විදිහට ගන්න පුළුවන් බැර හර शुद्ध කියලා තව මෙතන අයිතමය දැන් මෙතන කිදු වර්ග ගත්තොත් ජංගම කිදුම ජංගම කිදුම යටතේ එක එක බාණ්ඩහා සේවා කිදුම බාණ්ඩහා සේවා කිදුම එක 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 බාණ්ඩ කිදුම යටතේ අපනායන වෙන සතහන ආනායන අර සතහන දෙකාතර වෙනස සුද්ධාගය ධනාගයක් නම් ලැබුණු ප්‍රමාණය වැඩි විනාගයක් නම් පිට වූ ප්‍රමාණය වැඩි ඊළඟට මේ විදිහට එක එක දෙක සේවා විනිම ලැබීම් දෙවි ප්‍රාථමික ආදායම් විනිම ද්විතීක ආදායම් විනිම මේ කොටස් ටිකට කරුණා ජංගම විනිමේ ශේෂය ජංගම විනිමේ ශේෂයට ගලපනවා ප්‍රාග්ධන විනිම ප්‍රාග්ධන විනිමට ගලපනවා මුල්‍ය විනිම අවසාන වශයෙන් සමස්ත ශේෂය ලැබෙනවා ඒ තුලින් හිගේ අතිරික්තය පියවීම හෝ යොදවන ආකාරයේ නිරූපණය වෙනවා මේ ආකාරයේ සවිස්තරාත්මක ආකෘතිය පිළිගත් ආකෘතිය අනුව අපි ඔබට ඉදිරියේදී ලැබෙන සලස්සන්නම් ඔය කතා කළේ කිසියම් රටක කිසියම් වර්ෂයක් තුළ ජාත්‍යන්තර වෙළඳාම් ජාත්‍යන්තර ආර්ථික කටයුතු තුළින් ලබන සහ රටින් පිටවන ආර්ථික ගනුදෙනු සටහන් කරන ආකාරය විත්ව සටහන් නීතිය මත පිළිගත් ආකෘති යටතේ මේ අතුලත් කරපු ගිණුම් නැත්නම් කරලා විස්තරාත්මක ආකෘතියක් මෙන්න මේ විදිහට ඔබේ අන්තර ගයිඩ් බුක් එක තියන අයට තියෙනවා මේ අවස්ථාවේ මට මේක බෝඩ් එකේ ලියන්න අපහසු නිසා මේ විදිහට මේ තියෙන අයිතමය දරහම වෙනද ගිණුම සේවා ගිණුම ප්‍රාථමික ආදායම් ගිණුම ද්විතීක ආදායම් ගිණුම කියලා කල්පිත සංඛ්‍යා කීපයක් දාලා අවසාන අගයේ ඉඳපල් අපි ඔබට ලැබෙන්න සලස්සන්නම් මේ වගේ පිළිගත් මේ පොතේ ඔබට පේනවා මේ ගයිඩ් බුක් එකේ තියෙනවා 158 159 පිටුවල තියෙන ආකාරයේ ආකෘතියක් මේ දිනුම් ඇතුළත් කරලා අවසානයේ දක්වා කොහොමද සටහන ඇතුළත් කරලා තියෙන්නේ කියලා ආකෘතියක් ඔබට ලැබෙන්න සලස්සන්නම් right ඊළඟට අපි යමු පාඩමේ තවත් කොටසකට අවසන් කොටසට අපි මේ වන විට කතා කළා අන්තර්ජාතික වෙළඳාම ඊළඟට කතා කළා ගෙවු විශේෂ ලේඛනය ඊළඟට අපි යනවා මේ ඊළඟ කොටසට විදේශ විනිමය වෙළඳපොළ සහ ඒ නිර්ණායක විදේශ විනිමය වෙළඳපොළේ භාවිතා කරන මිනුම් දන් තියාගන්න එම නම් අත්කාවසන කිරීමට විදේශ විනිමය වෙළඳපොළ සහ එහි නිර්ණායක විදේශ විනිමය අනුපාතය මැන දක්වන ආකාරය දුප්පා විදේශ විනිමය අනුපාතය කිව්වම අපි හැමෝම සාමාන්‍යයෙන් අහලා පුරුදු දෙයක් ගණමාධ්‍ය තුලින් මේ දවස්වල බොහොම හුරුයි මොකද ලංකා රුපියල යගේ දිනෙන් දිනම විදේශ මුදල් වලට ප්‍රතිමුඛව ඊන වෙනවා ප්‍රධාන මුදල් වලට සාපේක්ෂව අපි විදේශ විනිමය අනුපාතය කියන්නේ අන්තර්ජාතික වෙළඳාමේ ඉතාමත් වැදගත් වන සංකල්පයක් අපි දන්නවා ලෝක රටවල් සමග අපි ගනුදෙනු කරනකොට අපේ විවහාර මුදල් තුලින් ගනුදෙනු කරන්න බෑ අපි මුලින්ම අපේ රුපියල් විදේශ මුදල් බවට පරිවර්තනය කරගත යුතුයි උදාහරණ වශයෙන් ඇමරිකාව සමග නම් ලංකා රුපියල් දීලා ඇමරිකාන් ඩොලර් ලබා ගත යුතුයි ඇමරිකාව සමග ගනුදෙනු කරන්න යුරෝ කලාපීය රටවල් සමග ගනුදෙනු කරනකොට ලංකා රුපියල් දීලා අපි යුරෝ ලබා ගත යුතුයි ජපාන් යෙන් ලබා ගැනීමට ලංකා රුපියල් ලබා දිය යුතුයි
अभी विदेश विनिमय अनुपात व्यवहार मुदल उदाहरण लंका विना लंका रुपया तवत्टक व्यवहार वन व्यवहार मुदल अतर हुआमारुवन हुआमारु अनुपात डॉलर या लबागे नियमित रुपया कुछ ना दिव्य युद्ध रुपया लबागे नियमित डॉलर कुछ ना दिव्य युद्ध जापान येन का लबागे नियमित रुपया कुछ ना तो भी व्यय कर युद्ध इन में का तमाय विदेश विनिमय अनुपात एक यानि लांकी के अमेरिका में बांध या आना इन्हें करना ना मुलीम लांकी के अलावा की रुपया ऐसे या तमाम रुपया डॉलर बाबत परिवर्तन करके तो युद्ध बैंक का मूल्य आयतन या खरा में तो इन्हें देशीय मुद्रा सा विदेशीय मुद्रा अतः हुआ मार अनुपात ये तमाय विदेश विनिमय अनुपात ये क्या ने वे विदेश विनिमय अनुपात ये विदेश मुद्रा हुआ मार वन वेलंद पल विदेश विनिमय वेलंद पल किए नवा विनिमय अनुपात ये मानी ने विविध निर्णय किए नवा अभी मैं एक के अर्थे एक उठा सुबिली बंदा बाबा दाने यूं कर रहा हूँ राइट यार किसी हम रटक विवाहार वने विवाहार मुदल ने कया यम रटक विवाहार वने विवाहार मुदल एक कया यम रटक विवाहार वने विवाहार मुदल एक कया तवत रटक विवाहार वने विवाहार मुदल एक कया समग යම් රටක විවාහාර වන විවාහාර මුදල් ඒකකයක් වෙනත් රටක විවාහාර මුදල් ඒකකයක් සමග හුවමාරු අනුපාතිකය विदेश विनिमय अनुपातिक विदेश विनिमय अनुपातिक किसी हम रटक विवाहार मुदल एकतयक मिल रुपया का वटिनाकम किसी हम रटक विवाहार मुदल एकतयक मिल तवत रटक विवाहार मुदल एककयकिन प्रकाश किरीम तवत रटक विवाहार मुदल एककयकिन प्रकाश किरीम දැන් ඇමරිකානු ඩොලර් එකක් සමානයි රුපියල් 200ක් කියන්නේ මොකද ඩොලරේ වටිනාකම වැඩි නිසා අපි ඩොලරේට සාපේක්ෂව තමයි රුපියල් යගේ ප්‍රකාශ කරන්නේ එතකොට රුපියල් 200ක් සමානයි ඩොලර් 1යි කියන්නේ රුපියලක් සමානයි ඩොලර් 200න් එකයි කියන්නේ විවාහාර මුදල් ඒකකයේ කමිල තවත් රටක විවාහාර මුදල් ඒකකයකින් ප්‍රකාශ කිරීම විදේශ විනිමය අනුපාතිකයයි අනුමාත්‍රිකා විදේශ විනිමය වෙළඳපොළ යනු විදේශ විනිමය වෙළඳපොළ යනු තමයි අපි විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ ළමයි විදේශ විනිමය හුවමාරු වන ආයතනික ව්‍යුහය තමයි වාණිජ බැංකු වගේ ආයතන විදේශ විනිමය වෙළඳපොළට අයත් වෙනවා විදේශ විනිමය වෙළඳපොළ යාගන්න විදේශ විනිමය හුවමාරු වන ආයතනික ව්‍යුහයන්ගේ සම්බන්ධතාවය විදේශ විනිමය හුවමාරු වන ආයතනික ව්‍යුහයන්ගේ සම්බන්ධතාවය ආයතනික ව්‍යුහයන්ගේ සම්බන්ධතාවය ඒ කියන්නේ විදේශ විනිමය ගැටුම් කරුවන් සහ විදේශ විනිමය විකුණුම් කරුවන් අතර සම්බන්ධතාව ගොඩනගෙන ආයතනික ව්‍යුහය සම්බන්ධතාවය විදේශ විනිමය වෙළඳපොළ නම් වේ ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් අතර උපමාරු සම්බන්ධතා ඇති වෙනවා ඒක තමයි වෙළඳපොළක් කියන්නේ විදේශ මුදල් තමයි මෙතන උපමාරු වෙන්නේ
මෙහි විදේශ විනිමය ගැනුම් කරුවන් සහ විදේශ විනිමය සැපයුම් කරුවන් විදේශ විනිමය ගැනුම් කරුවන් සහ විදේශ විනිමය සැපයුම් කරුවන් නියෝජනය කරන අතර ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් නියෝජනය කරන අතර මෙහි විදේශ විනිමය ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් නියෝජනය කරන අතර ජාත්‍යන්තර වෙළඳාම තුල සිදු කරන ගනුදෙනු රටවල් අතර සිදු කරන ගනුදෙනු පහසු කිරීමේ අරමුණේ පහසු කිරීමේ අරමුණේ මෙම වෙළඳ පොළ නිර්මාණය වී ඇත මෙම වෙළඳ පොළ නිර්මාණය වී ඇත මෙය ලොව විශාලතම වෙළඳ පොළ වේ ඔබ ලෝකෙම ගණන් කරුව විතුණු කරුව මේකට සම්බන්ධ වෙනවා නේද විදේශ විනිමය වෙළඳ පොළ ලොව විශාලතම වෙළඳ පොළ වේ බලය දැන් අපි එහෙමනම් විදේශ විනිමය අනුපාතය කියන්නේ මොකක්ද කියලා කතා කළා විදේශ විනිමය වෙළඳ පොළ කියන්නේ මොකක්ද කියලා කතා කළා ඊළඟට දියාගන්න විදේශ විනිමය අනුපාතය ප්‍රකාශ කරන ක්‍රම එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය අපි ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක විදේශ විනිමය අනුපාතිකය ප්‍රකාශ කරන ක්‍රම ප්‍රකාශ කරන ක්‍රම ළමයි විදේශ විනිමය අනුපාතය ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම දෙක එකක් අපි කියනවා ඍජු ක්‍රිය වීම අනිත් එක අපි කියනවා වක්‍ර ක්‍රිය වීම ඍජු ක්‍රිය වීම කියනවා මිල ක්‍රිය වීමේ ක්‍රමය කියලා වක්‍ර ක්‍රිය වීමේ ක්‍රමය කියනවා ප්‍රමාණ ක්‍රිය වීමේ ක්‍රමය කියලා අපි ඉදිරියට බලමු ඍජු ක්‍රිය වීම කියන්නේ මොකක්ද වක්‍ර ක්‍රිය වීම කියන්නේ මොකක්ද ඒ අනුව විනිමය අනුපාතය ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා ඊට කලින් මේක සඳහන් කරගෙන ඉන්න විදේශ විනිමය අනුපාතිකය විදේශ විනිමය අනුපාතිකය ප්‍රකාශ කරන ප්‍රධාන ක්‍රම දෙකකි විදේශ විනිමය අනුපාතිකය ප්‍රකාශ කරන ප්‍රධාන ක්‍රම දෙකකි එක ඍජු කියවීමේ ක්‍රමය එක ඍජු කියවීමේ ක්‍රමය ඍජු කියවීමේ ක්‍රමය දෙක ඍජු කියවීමේ ක්‍රමය වරහක ක්‍රියාවන්ද ඍජු කියවීමේ ක්‍රමය අපි මේකට කියනවා මිල කියවීමේ ක්‍රමය කියලා මිල කියවීමේ ක්‍රමය ඊළඟට වක්‍ර කියවීමේ ක්‍රමය මේකට කියනවා ප්‍රමාණ කියවීමේ ක්‍රමය ප්‍රමාණ ක්‍රමය ප්‍රමාණ කියවීමේ ක්‍රමය ඉස්සෙල්ලාම අනුමාතකව ඍජු කියවීමේ ක්‍රමය ඍජු කියවීමේ ක්‍රමය සාමාන්‍යයෙන් අපි භාවිත කරන මේ ක්‍රමය බහුලව ඒකට හේතුව අපේ කියලේ යගයට වනා ලෝකෙත් අනිකුත් බොහෝ රටවල මුදල් වල අගේ වැඩි ප්‍රබල රටවල ඒ නිසා ඒ මුදලට සාපේක්ෂව තමයි අපේ මුදල ප්‍රකාශ කරන්නේ අපි ඍජු කියවීමේ ක්‍රමය කියන්නේ විදේශ මුදල් ඒකකයක වටිනාකම ඇමරිකානු ඩොලරයක වටිනාකම යුරෝ එකක වටිනාකම ජපන් යෙන් එකක වටිනාකම ලංකා රුපියල් වලින් ප්‍රකාශ කළොත් දේශීය මුදලේ අගයෙන් ප්‍රකාශ කළොත් අපි ඒකට කියනවා ඍජු කියවීමේ ක්‍රමය. ඒකෝර නිතරම විදේශ මුදල් එකකට සාපේක්ෂව දේශීය මුදලේ අගය ප්‍රකාශ කරන්නේ USA ඩොලර් එකක් සමානයි අපේ රුපියල් 200ක් කියලා මේ කරල් ගල්දාර්ණයක් ගත්තේ වර්තමානයේ මේ ආසන්නගේ තියෙන්නේ මේක තමයි ඍජු කියවීමේ ක්‍රමය. නිතරම විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගය ප්‍රකාශ කිරීම. අපි මේක තමයි මිල කියවීමේ ක්‍රමය කියන්නේ. යුරෝ එකක් සමානයි රුපියල් 250.
EURO EURO එකක් සමානයි රුපියල් 250ක්. එතකොට මුලින් දක්වන්නේ විදේශී මුදල් ඒකකයේ එකක් සමානයි දේශීය මුදල් ඒකකයක් කොච්චරද කියලා. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන විවහාරික මේ ක්‍රමය. ගන්න. හරි මලේසි විදේශීය විවහාර මුදල් ඒකකයක මිල වටිනාකම විදේශ විවහාර මුදල් ඒකකයක මිල දේශීය විවහාර මුදල් ඒකක වලින් ප්‍රකාශ කිරීම විදේශ විවහාර මුදල් ඒකකයක මිල දේශීය විවහාර මුදල් ඒකක වලින් ප්‍රකාශ කිරීම විදේශ විවහාර මුදල් ඒකකයක මිල දේශීය විවහාර මුදල් ඒකක වලින් ප්‍රකාශ කිරීම ඍජු කියවීමේ ක්‍රමය ලෙස හැඳින්වේ ඍජු කියවීමේ ක්‍රමය ලෙස හැඳින්වේ ලොව බොහොමයක් රටවල විදේශ විනිමය අනුපාතිකය ලොව බොහොමයක් රටවල විදේශ විනිමය අනුපාතිකය ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ක්‍රමය යටතේය විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගය ප්‍රකාශ කිරීම බොහොමයක් රටවල විදේශ විනිමය අනුපාතය ප්‍රකාශ කරන්නේ මෙම ක්‍රමය ජනමාධ්‍ය තුලින් ආවා කියලා රුපියල් එකක් සමානයි ඩොලර් කීයද කියලා නෙමෙයි කතා කරන්නේ විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගය මෙය මිල කියවීමේ ක්‍රමය ලෙස හැඳින්වේ මෙය මිල කියවීමේ ක්‍රමය ලෙස හැඳින්වේ මෙමගින් මේ තුලින් විදේශ මුදල් ලේකකයක් සමග හුවමාරු වන මෙමගින් විදේශ මුදල් ඒකකයක් සමග හුවමාරු වන දේශීය මුදල් ප්‍රමාණය පොතෙක් යන්න ප්‍රකාශ වේ මෙන් විදේශ මුදල් ඒකකයක් සමග හුවමාරු වන දේශීය මුදල් ප්‍රමාණය පොතෙක් යන්න ප්‍රකාශ වේ මේ කියන්නේ ඩොලරයක් ගන්න රුපියල් 200ක් වැය කළේ යුරෝ එකක් ගන්න 250ක් වැය කළේ මම සත්‍ය උදාහරණ මේ මම කාලෙක වෙනස් වෙනවා විවිධ ක්‍රමයකදී අනික දල උදාහරණයක් ගත්තේ අතර ආවෙනකොට මේක වෙනස් වෙන්න පුළුවන් මේ වර්තමානයේ පවතින සත්‍යාගය සත්‍යාගයක් නෙමෙයි ඔබට පැහැදිලි කිරීම උදාහරණ ඇමරිකානු ඩොලර් එකක් සමානයි USA ඩොලර් ඔබල කියන මේ පොඩ් එක බලලා ගන්න ඩොලර් එකක් සමානයි රුපියල් 200 යුරෝ එකක් සමානයි රුපියල් 250 ඊළඟට බ්‍රිතාන්‍ය පවුමක් සමානයි රුපියල් 300 මේ විදි කියවීමේ ක්‍රමය ඊළඟට දෙවෙනි ක්‍රමය වක්‍ර කියවීමේ ක්‍රමය ප්‍රමාණ කියවීම කියලා අපි මේකට කියනවා වක්‍ර කියවීමේ ක්‍රමය එහෙම නැත්නම් වරාංග තුලේ ප්‍රමාණ කියවීම මේකේ අනිත් පැත්ත දේශීය මුදලට සාපේක්ෂව විදේශ මුදලේ යටි ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ ලංකා රුපියලකට හුවමාරු වන ඩොලර් ප්‍රමාණය කොච්චරද? දැන් මේ අනුපාතයට අනුව ඩොලර් එකක් සමානයි රුපියල් 200 නම් ශ්‍රී ලංකා රුපියල් එකක් සමානයි ඇමරිකන් ඩොලර් 200 එකක්. යුරෝ එකක් සමානයි රුපියල් 250ක් නම් ශ්‍රී ලංකා රුපියල් එකක් සමානයි යුරෝ 250න් එක පන්දු. ඔන්න වක්‍ර කියවීමේ ක්‍රමය. right. ඒ කියන්නේ ඍජු කියවීමේ ක්‍රමය පරස්පර අනිත්ත. එකක් 200 නම් රුපියල් එකක් සමානයි 200න් එකයි. ඍජු කියවීමේ ක්‍රමය පරස්පරයි. right. දැන් ඔකේ ලියා ගන්න. දේශීය මුදල් ඒකකයක මිල විදේශ විවහාර මුදලින් ප්‍රකාශ කිරීම දේශීය මුදල් ඒකකයක මිල විදේශ විවහාර මුදලින් ප්‍රකාශ කිරීම දේශීය මුදල් ඒකකයක මිල විදේශ විවහාර මුදල් ඒකක වලින් ප්‍රකාශ කිරීම වක්‍ර කියවීමේ ක්‍රමය නම් වේ වක්‍ර කියවීමේ ක්‍රමය නම් වේ දේශීය විවහාර මුදල් ඒකකයක මිල විදේශ විවහාර මුදලින් ප්‍රකාශ කිරීම වක්‍ර කියවීම
මෙය ඍජු පියවීමේ ක්‍රමයේ පරස්පරය මෙය ඍජු පියවීමේ ක්‍රමයේ පරස්පරය මෙය ඍජු පියවීමේ ක්‍රමයේ පරස්පරය උදාහරණ ශ්‍රී ලංකා රුපියල් එකක් සමානයි ඩොලර් 200 න් එකක් ඔන්න මේක සුළුකල දශම ස්ථාන වල ගත්තා කි බිඳස් වල බිඳුවයි බිඳුවයි කිය. යුරෝ එකක් සමානයි සෝරි ශ්‍රී ලංකා රුපියල් එකක් සමානයි යුරෝ 250 න් එකක් ඔන්න වක්‍ර කියවි අනුච්ඡේදකින් දියාගන්න. ඊට ක්‍රම දෙක තුනින් මේ ක්‍රම දෙක තුනින් විදේශ විනිමය අනුපාතය ප්‍රකාශ කිරීමේ ක්‍රම දෙක අතරින් විදේශ විනිමය අනුපාතය ප්‍රකාශ කරන සම්ප්‍රදායික ක්‍රමය වන්නේ විනිමය අනුපාතය ප්‍රකාශ කරන සම්ප්‍රදායික ක්‍රමය වන්නේ ඍජු කියවීමේ ක්‍රමය විදේශ මුදලට සාපේක්ෂව තමයි අපි විනිමය අනුපාතය ප්‍රකාශ කරන්නේ ඊළඟට යාරුතාව පරිසූත්‍රයක් තියෙනවා දේශීය මුදල් ඒකකයක विदेश आ गए केरलांका रुपया सा विदेश मुद्रा खतर उपमा वन अनुपात विदेश मुदल एक कय अमेरिका डॉलर ना अमेरिका डॉलर कय बेदनवा विदेश व्यवहार मुदल एक कय කුවමාරුවන දේශීය මුදල් ඒකක ගන්න ඒකක ගන්න ඒ කියන්නේ දේශීය මුදලේ විදේශ අතරය හොයන්නේ විදේශ මුදල් ඒකක ඩොලරය ඩොලර එකක් සමානයි රුපියල් 200ක් නම් රුපියලේ විදේශ අතරය හොයන්නේ ඩොලර එකක් බෙදනවා 200යි මූල්‍ය බලධාරීන් විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති වලට අනුව තමන්ගේ රටේ මුදල සහ විදේශ මුදල් ඒකකයක් අතර වුවමාරු අනුපාතය කොහොමද තීරණය වෙන්නේ කියන එක තීරණය කිරීමේදී විවිධ විදේශ විනිමය අනුපාත ක්‍රම තියෙනවා. ඒ අතරින් අපිට වැදගත් වෙනවා ප්‍රධාන අනුපාත වර්ග කීපයක්. අපි බලමු ඒ අනුපාත වර්ග කීපය පිළිබඳව. ප්‍රධාන වශයෙන් විනිමය අනුපාත ක්‍රම තුනක් හඳුනාගත හැකිය. ප්‍රධාන වශයෙන් විනිමය අනුපාත ක්‍රම තුනක් හඳුනාගත හැකිය. එක ලෝකයේ විවිධ රටවල් තමන්ගේ විදේශ විනිමය අනුපාතය තීරණය කිරීමේදී අනුගමනය කරන ක්‍රම රාශියක් තියෙනවා. යකින් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය
fixed foreign exchange rate ස්ථාවර. අපේ රටේ උනත් එක එක දේශපාලන පක්ෂ හරියට පත්වන විට ඒගොල්ලෝ අනුගමනය කරන ප්‍රතිපත්ති ගෝලීය ආර්ථිකය ඇතිවන තත්ත්වයන් මත මේ විවිධ ක්‍රම කාලිකාට මාර්ග වෙලා තියෙනවා. එක එක ආණ්ඩු පාලනය කරන සමයන්වලදී එක ආණ්ඩුවක උනත් විවිධ කාලවකවානුවල විවිධ ආර්ථික ස්ථාවරතාවය ඇති කර ගැනීම වැඩි ආරම්භ ඉටු කර ගැනීමදී රජයන් මේ ක්‍රම අතරින් විවිධ ක්‍රම භාවිත කරනවා. ඒක නිශ්චිත නීතියක් නැහැ. पालित नम्य विनिमय अनुपात තමන්ගේ එක එක රටවල් තමන්ගේ රටේ මුදල විදේශ රටක මුදලක් සමග වුවමාරුවන් අනුපාතය කුමක්ද කියලා තීරණය කරන විකල්ප ක්‍රම තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය, නම්‍ය විනිමය අනුපාත ක්‍රමය, පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය කියලා. विदेश विनिमय विदेश विनिमय तीरण හරියටම කියනවා නම් කුටි උදාහරණයක් ගන්නම්. බහන්නේක මිල රජය විසින් පාලනය කරනවා. එතකොට ඒ මිලට තමයි බහන්නේ කැමති වුණත් අකමැති වුණත් මිල දී ගන්න වෙන්නේ, විකුණන්න වෙන්නේ. මෙන්න මේ විදිහට විදේශ විනිමය අනුපාතය තීරණය කරන මුල්‍ය බලධාරී අපේ රටේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනවා. ලංකා රුපියල් 1කට වුවමාරු වන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය කොච්චරද? එහෙම නැත්නම් ඩොලරයක් සහ යුරෝ එකක් අතර වුවමාරු අනුපාතය කොච්චරද කියලා රටේ මුල්‍ය බලධාරීන් විසින් තීරණය කරනවා නම් ඒ තීරණය කරන විනිමය අනුපාතය නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වෙන්නේ නැත්නම් එයි යම් වෙනසක් වුණොත් එම වෙනස සිදු වෙන්නේ මුල්‍ය බලධාරීන් මේ මැදිහත් වීම මත නා නිරන්තර වෙළඳ පොලේ අර ඉල්ලුම් සැපයුම් බලවේග මත බහන්ඩයක මිල වෙනස් වෙනවා වගේ විනිමය අනුපාත වෙනස් වෙන්නේ නැහැ ස්ථාවර ක්‍රමයේ යටතේ. මුල්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යට තමයි මේක වෙනස් වීමක් සිදුවනවා සිදු වෙන්නේ. ඊයර පහල යාමක් සිදු වෙන්නේ. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය ව්‍යාකරණ මුල්‍ය අධිකාරිය විසින් තීරණය කරන ලද විනිමය අනුපාතික ක්‍රමය මුල්‍ය අධිකාරිය විසින් තීරණය කරන ලද විනිමය අනුපාත ක්‍රමය මුල්‍ය අධිකාරිය විසින් තීරණය කරන ලද විනිමය අනුපාත ක්‍රමය නවත මුල්‍ය අධිකාරිය විසින්ම වෙනස් කරන තෙ වෙනද පොළ ඉල්ලුම් සැපයුම් බලවේග මත වෙනස් වෙන්නේ නැහැ. මුල්‍ය බලධාරිය තමයි එතන ඒක තීරණය. නවත මුල්‍ය බල අධිකාරිය විසින්ම වෙනස් කරන තෙ එකම මට්ටමකට පවත්වාගෙන යන්නේ නම් එකම මට්ටමකට පවත්වාගෙන යන්නේ නම් එය ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය ලෙස හැඳින්වේ. එය ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය ලෙස හැඳින්වේ. හරියට භාණ්ඩයක මිල ආණ්ඩුව පාලනය කරනවා. ආණ්ඩුව මැදියත් වෙන කාලේ මිල වෙනස් වෙන්නේ නැහැ. ඉල්ලුම් සැපයුම් බලවේග මත. එතෙන්ද බලියා ගන්න. මේදී විනිමය අනුපාතය යම් නිශ්චිත අගයක පවත්වා ගන්නා අතර
ස්ථිරවය මෙදී විනිමය අනුපාතයේ යම් නිශ්චිත අගයක පවත්වා ගන්නා අතර විදේශ විනිමය වෙළඳ පොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත වෙනස් නොවේ මෙදී විදේශ විනිමය අනුපාතයේ යම් නිශ්චිත අගයක පවත්වා ගන්නා අතර විදේශ විනිමය වෙළඳ පොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත එය වෙනස් නොවේ එය වෙනස් නොවේ මෙම ක්‍රමය රන් හුවමාරු ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක විය මේ විදියට ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය ක්‍රියාත්මක වුණා රන් හුවමාරු ක්‍රමය කියන ක්‍රමය යටතේ හුවමාරුවේ විවිධ අවදි කියනවා රන් හුවමාරු ක්‍රමය රත්රන් සංචිත පදනම් කරගෙන රන් හුවමාරු ක්‍රමය යටතේ ක්‍රියාත්මක වේ ඊළඟට ලියාගන්න නම්ය විනිමය අනුපාතික ක්‍රමය දෙවෙනි ක්‍රමය නම්ය විනිමය අනුපාතික ක්‍රමය හරියටම දුවේ පුතේ වෙළඳ පොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත භාණ්ඩයක මිල තීරණය වෙනවා ඒ කියන්නේ විදේශ විනිමය ඉල්ලුම් කරනවා විදේශ විනිමය සපයනවා අපි විදේශ විනිමය ඉල්ලුම් කරන්නේ ලාංකිකයෝ පිටරටින් භාණ්ඩ ආනයනය කිරීමට විදේශ විනිමය අපි ඉල්ලුම් කරනවා ඊට සාපේක්ෂව විදේශ විනිමය සපයන අපි ලංකා රුපියල් සපයන ලංකා රුපියල් සපයන ඇමරිකානු ඩොලර් මිලදී ගන්න. එතෙන්දී අපි විනිමය වෙළඳ පොලට ලංකා රුපියල් වැඩිපුර සපයන්න කැමති. හැබැයි රුපියල් වලට තියෙන අඩු ඉල්ලුමක් නම් විදේ විනිමය වෙළඳ පොලේ රුපියලේ අගය ඉරිහීමට ලක් වෙනවා. මෙතන නම්ය විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ විදේශ විනිමය වෙළඳ පොලේ විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම් සැපයුම් බලවේග මත විනිමය අනුපාතිකය තීරණය වෙනවා. දැන් අපි ඇමරිකානු ඩොලර් මිලදී ගන්න රුපියල් සපයනවා. නමුත් රුපියල් ඉල්ලුම අඩු නම් රුපියලේ අගය දිනෙන් දින පිරිහෙනවා. වෙනත් විදියකට කිව්වොත් ඩොලරේ අගය දිනෙන් දින ඉහළ යනවා. කියන්නේ නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වෙනවා අර ඉල්ලුම් සැපයුම් බලවේග මත භාණ්ඩයක මිල වෙනස් වෙනවා වගේ ඉල්ලුම් සැපයුම් බලවේගවල වෙනස් වීම මත විදේශ විනිමය අනුපාතය වෙනස් වීමට භාජනය වෙනවා නිරන්තරයෙන් අපි කියනවා නම්ය විනිමය අනුපාතය සාමාන්‍යයෙන් බොහෝ රටවල මෙම ක්‍රමය ප්‍රායෝගිකව දක්නට ලැබෙනවා වර්තමානයේ ගැයගන්න මේක වඩා තාර්කික විනිමය අනුපාත ක්‍රමය මොකද වෙළඳ පොළ ඉල්ලුම් සැපයුම් බලවේග මත තමයි අගය තීරණය වෙන්නේ. යාග විදේශ විනිමය වෙළඳ පොළෙහි විදේශ විනිමය වෙළඳ පොළෙහි විදේශ විනිමය සඳහා පවතින විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම් සැපයුම් බලවේග මත විදේශ විනිමය වෙළඳ පොළෙහි විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම් සැපයුම් බලවේග මත පදනම්ව විනිමය අනුපාතිකය තීරණය වන ක්‍රමය ඉල්ලුම් සැපයුම් බලවේග මත පදනම්ව විනිමය අනුපාතිකය තීරණය වන ක්‍රමය නම්ය විනිමය අනුපාතික ක්‍රමය ලෙස හැඳින්වේ. නම්ය විනිමය අනුපාතික ක්‍රමය ලෙස හැඳින්වේ. මෙම ක්‍රමය චල විනිමය අනුපාතික ක්‍රමය මේකට හඳුන්වන තවත් නම් මෙම ක්‍රමය චල විනිමය අනුපාතික ක්‍රමය නැතහොත් පාවෙන විනිමය අනුපාතික ක්‍රමය floating foreign exchange rate පාවෙන විනිමය අනුපාතික ක්‍රමය යන නම් වලින් දැනින්වේ. අපි දන්නවා අපේ රටේ අද තියෙන අගේ නෙමෙයි විනිමය අනුපාතය හෙට. ඔය
ජනමාධ්‍යතුමින් දාන්නේ නිවුස් වලට යටි නිවුස් ලයිව් වල. ඒ කියන්නේ ඉල්ලුම් සැපයුම් බලවේග මත ලංකාව රුපියලට තියෙන විනිමය වෙනස මොලේ අඩු ඉල්ලුමක්. ඇමරිකානු ඩොලර් වලට පවතින අපේ ඉහළ ඉල්ලුමක්. එහෙමනම් ලංකා රුපියල යගේ දිනෙන් දිනම ඩොලරයට සාපේක්ෂව පිරිහීමට ලක් වෙනවා. ඉල්ලන්නේ අඩුවේ. Right. අඳුම්බේ. විනිමය වෙනස මොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත විනිමය වෙනද පොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත මෙම ක්‍රමයේ යටතේ විනිමය අනුපාතය විනිමය වෙනද පොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත මෙම ක්‍රමයේ යටතේ විනිමය අනුපාතය නිරන්තරයෙන්ම උච්චාවචනයට භාජනය වී විනිමය වෙනදපලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත මෙම ක්‍රමයේ යටතේ විනිමය අනුපාතය නිරන්තරයෙන්ම උච්චාවචනයට ඉහළ පහළ යාමට භාජනය වී උදාහරණ විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම ඉහළ යන විට ඇමරිකානු ඩොලරයට අපි එන ඉල්ලුමක් තියෙනකොට ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරේ යගේ වැඩි වෙනවා එන ස්වභාවය ඩොලර වලට අදීල්ලුම විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම ඉහළ යන විට විනිමය අනුපාතය වැඩි වන විට වැඩි වන අතර ලංකා රුපියලට දින අඩු ඉල්ලුම ඒ නිසා රුපියල යගේ දින දින බහසු වැඩි වෙනවා බහසු වෙනවා විනිමය අනුපාතය වැඩි වන අතර විදේශ විනිමය සඳහා පවත්නා ඉල්ලුම පහළ යන විට ලංකා රුපියල යගේ දින දින පිරෙන්නේ ලංකා රුපියලට තියෙන අඩු ඉල්ලුමක් විදේශ විනිමය සඳහා පවත් ලෝක වෙළඳපොලේ විනිමය වෙළඳපොලේ පවත්නා ඉල්ලුම පහළ යන විට විනිමය අනුපාතයේ පහත වැටි වර්තමානයේ බොහෝ රටවල් භාවිතා කරනු ලබන්නේ මෙම ක්‍රමය. මෙසේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය නිරන්තරයෙන් මෙසේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය නිරන්තරයෙන් උච්චාවචනය වන්නේ රට තුලට ගලායන සහ රටින් පිටතට ගලා යන එසේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය නිරන්තරයෙන් උච්චාවචනය වන්නේ රට තුලට ගලායන සහ රටින් පිටතට ගලායන විනිමය ප්‍රවාහයන් හේතු කොටගෙන රට ගලා යන සහ රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණයන් අනුව තමයි මේක දිනෙන් දින නිරන්තරයෙන් උච්චාවචනයට ලක් වෙන්නේ. බොහෝ රටවල් මෙම ක්‍රමය භාවිතා කරනවා. ශ්‍රී ලංකාවත් මෙම ක්‍රමයට තමයි විදේශ විනිමය අනුපාතිකයන් තීරණය වීම සිදු කරනු ලබන්නේ. තුන්වෙනි ප්‍රවේශය අපි දෙවෙනි ප්‍රවේශයේ කතා කළේ පාලිත නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය. Right. දෙවෙනිතේ පාලිත නම්‍ය මේ දෙක අතර ඒ කියන්නේ යම් සීමාවක් තුළ විනිමය වෙනද පොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත අනුපාතය තීරණය වෙන්නේ ඉඩ හරිනවා. හැබැයි රටේ මුල්‍ය බලධාරී ඒ සීමාව තුළ විනිමය අනුපාතය කෙරෙහි බලපෑම් කිරීමට මැදිහත් වෙලා විනිමය අනුපාතය පාලනය කරනවා. අපි කියනවා පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. මුල්‍ය බලධාරීන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන නම්‍ය විනිමය අනුපාත ක්‍රමය පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. Right. තියාගන්න. ස්ථාවර සහ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමවල ස්ථාවර සහ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමවල
සංකලනයක් ලෙස කපත්තකින් ස්ථාවරයි යම් මට්ටමක තියනවා යම් මට්ටමකට වෙනස් වෙන ඉඩ හරිනු සංකලනයක් ලෙස මෙම ක්‍රමය සකස් වී ඇත මෙම ක්‍රමය සකස් වී ඇත කියන පාළි තනම ක්‍රමය සකස් වී ඇත මුල්්‍ය බලධාරීන්ගේ මැදිහත් වීම මත මුල්්‍ය බලධාරීන්ගේ මැදිහත් වීම මත මුල්්‍ය බලධාරීන්ගේ මැදිහත් වීම මත ස්ථාවර විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යන විට කියන්නේ මුල්්‍ය බලධාරීන්ගේ මැදිහත් වීම මත විනිමය අනුපාතය තීරණය කරලා පවතින විට මුල්්‍ය බලධාරීන්ගේ මැදිහත් වීම මත ස්ථාවර විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යන අවස්ථාවක එය කිසියම් පරාසයක් තුළ යම් සීමාවක් තුළ සම්පූර්ණ නිදහසේ නෙමෙයි යම් පරාසයක් තුළ වෙනස් වීමට ඉඩ සලසා ඇති අතර යම් පරාසයක් තුළ ඉහළ පහළ යන්න පුළුවන් අනුපාතය හැබැයි මේ පරාසයේ ඉක්මවුවොත් එම මුල්‍ය බලධාරීන් නැවත මැදිහත් වෙලා මේ තීරණය කරනවා ඉඩ සලසා ඇති අතර එම පරාසය ඉක්මවූ විට එම පරාසය ඉක්මවා විනිමය අනුපාතය තීරණය වන විට නැවත මුල්්‍ය බලධාරීන්ගේ මැදිහත් වීම තුලින් යන මහ බැංකුවේ නැවත මුල්්‍ය බලධාරීන් ඒ සීමාවක් තුළ වෙනදපුරේ වෙනස් වෙන්න ඉඩ දෙනවා ඒ සීමාවට වඩා ඉහළ පහළ කිව්ව මුල්්‍ය බලධාරීන් මැදිහත් වෙලා නැවත මේක තීරණය කරනවා මුල්්‍ය බලධාරීන්ගේ මැදිහත් වීම මත විනිමය අනුපාතයේ වෙනස් වීම පාලනය කිරීම විනිමය අනුපාතයේ වෙනස් වීම පාලනය කිරීම මේ නිසා මෙය පාලිත නම්ය විදේශ විනිමය අනුපාතික ක්‍රමය ලෙස හඳුන්වේ මේ නිසා මෙය පාලිත නම්ය විදේශ විනිමය අනුපාතික ක්‍රමය ලෙස හඳුන්වේ යම් පරාසයක් තුළ වෙනස් වෙන්න ඉඩ තියෙනවා මුල්්‍ය බලධාරීන්ගේ පාලනයට නතුව පාලිත නම්ය ඊළඟට ව්‍යාකරණ විදේශ විනිමය අනුපාතය ෂෙයර් වීම පිරිහීම විදේශ විනිමය අනුපාතය ෂෙයර් වීම එහෙම නැත්නම් පිරිහීම පාලනය කරන ක්‍රම දෙපොතේ විදේශ විනිමය අනුපාතයේ ශේවීම කියන කප්පට අමුතුවෙන් ඉගෙන ගන්න ප්‍රයත්න කරනකොට රුපියල් 60 ගන්න ලෝකේ ප්‍රධාන උපාධි වලට සාපේක්ෂව මේක සිද්ධ වෙන්නේ අද සීග්‍රේන් සිද්ධ වෙනවානේ ඩොලර් එකක් සමානයි රුපියල් 100යි නම් අනුපාතය පාවෙන නම්ය විනිමය අනුපාතයක ක්‍රමයේ යටතේ ඉල්ලුම් සැපයීම බලවේග මත ඩොලර් එකක් සමානයි රුපියල් 150ක් ගන්න කලින් රුපියල් සමානයි ඩොලර් 100න් එකයි දැන් රුපියලක් සමානයි ඩොලර් 150න් එකයි පෙර විදේශ මුදල් ප්‍රමාණය ලබා ගැනීමට පෙරට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවිය යුතුයි අපි මේක තමයි කියන්නේ විදේශ විනිමය අනුපාතය පිරිහීම ෂෙයර් වීම එහෙම නැත්නම් අවක්‍රමණය වීමක් කියන විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගල පහත වැටීම මෙතෙන්දි වෙන්නේ අවප්‍රමාණයට පෙර ශේධීමට පෙර විදේශ මුදල් ලේඛකයේ ලබා ගැනීමට ඊට වඩා වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුයි. ත්‍යාගන. නම්ය විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ ලංකාවේ ව්‍යාපාර වෙන්නේ දින දින ශේවෙන්නේ නේද? දිනාගෙන මේ හෙට පිරිහෙනවා. නම්ය විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ දේශීය මුදලේ
देशीय मुदल एक कई वटिनाकम नम्य विनिमय अनुपात क्रमेय अगते देशीय व्यवहार मुदल एक कई वटिनाकम लंका रुपये अगय विदेश मुदल एक कई सापेक्षव अमेरिकन डॉलर एट सापेक्षव यूरो वलट सापेक्षव ब्रिटिश पाउंड वलट सापेक्षव නම්බි විනිමය අනුපාත ක්‍රමයේ යටතේ දේශීය මුදලේ වටිනාකම විදේශ මුදලේ වටිනාකමට ඒකකයට සාපේක්ෂව පහත වැටීම විදේශ විනිමය අනුපාතය ශේරීමක් ලෙස හැඳින්වේ විදේශ විනිමය අනුපාතිකය ශේරීමක් ලෙස හැඳින්වේ විනිමය අනුපාතය අවප්‍රමාණීය වීම ලෙස හඳුන්වන්නේද විනිමය අනුපාතය අවප්‍රමාණීය වීම ලෙස හඳුන්වන්නේද මෙයයි දේශීය මුදලේ අගය පිවිහීම ඒ කියන්නේ පෙර විදේශ මුදල් ප්‍රමාණය ලබා ගන්න පෙරට වඩා වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා එහෙම නැත්නම් පෙර විදේශ මුදල් ප්‍රමාණය පෙරට වඩා වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් ලබා ගන්නවා උදාහරණ ලෙස ඍජු කියවීම යටතේ ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 200ක් ව තිබී ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 200ක් ව තිබී ඩොලරයක සමානයි RS 200ක් ව තිබී ඒ රුපියල් දේශීය 50 දක්වා ඉහළ ගිය වොත් ඩොලර් එකක් සමානයි RS 250 වුණා. එතකොට ලංකා රුපියලේ යගේ පිළිලා ඩොලර් යගේ වැඩි වෙලා. මොකද ඩොලරයක් ලබා ගන්න පෙරට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් දෙන්නේ. එය රුපියල් 250 දක්වා ඉහළ ගිය වොත් ඉනඟ වෙන්නේ රුපියලේ විදේශ අගය හෙවත් විදේශ විනිමය අනුපාතය රුපියලේ විදේශ අගය හෙවත් විදේශ විනිමය අනුපාතිකය පහත වැටීමක් හෙවත් ෂෙයර් වීමක් ලෙසය අවප්‍රමාණීය වීම මේදී සිදුවන්නේ पशु වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු බවය අලින් රුපියල් 200ක් නම් දොලරයක් ලැබෙනවා දැන් 250ක් දෙන්න දොලරයක් ගන්න වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු බවය විදේශ විනිමය අනුපාතය පිරිහීම ශේවීම තිබෙන්නේ පෙර විදේශ මුදල් ප්‍රමාණය ලබා ගැනීමට පෙරට වඩා වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදු වීම නම්ය විනිමය අනුපාතික ක්‍රමයට මේක මේ ආකාරයට සිදු වෙන්න පුළුවන් right යාගන්න මේ තාගතක මොකද මේ කොවිඩ් අනුදේ සමග ලංකා රුපියලයේ දිනෙන් දින පිරිහීමට ලක් වෙන විදේශ මුදල් වලට සාපේක්ෂව විනිමය අනුපාතය ශේරීමේ ආර්ථික ප්‍රතිවිපාක විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගය පිරිහීම තුළින් ආර්ථිකයේ ඇතිවන බලපෑම right තියාගන්න යටින් යටට
ආනයනවල දේශීය මිල ගණන් ඉහළ යාම පිට රටින් ගේන බහන්ඩ වල දේශීය මිල වැඩි වෙනවා. කලින් ඩොලරයක බහන්ඩ රට ඇතුළ රුපියල් 200යි දැන් ඩොලරයක් ගන්න රුපියල් 250ක් වයිනනම් රුපියල් 200 වෙච්ච බහන්ඩේ රුපියල් 250ක් වෙලා. ඊය පෙරදා ගම්මන් පිට මාත්‍යත් එල් වැඩි කරනකොට කිව්වේ රුපියල යගේ පිරිහෙනවා. ඒ නිසා ලෝකරණ පොලේ මිල විනිමය අනුපාතයේ පිරිහීම නිසා ඩොලර් ලබා ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් නැහැ කරන්න වෙනවා. දේශීය වෙළඳ පොලේ තෙල් මිල වැඩි කරන්න වෙනවා කියලා කිව්වා. රයිට්. ආනයන වල දේශීය මිල ඉහළයා. ඊළඟට ආනයන පිරිවැය පිටවදා ඉහළයා. මොකද අපි ආනයනය කරනකොට අපිට යන වියදම පිටවදා වැඩි කරන්න වෙන වැඩි වෙනවා. ඊළඟට දැඩිසියේ ආනයන මත රඳා පවතින අනම් ආනයන මිල ගණන් වැඩි වෙනවා කියන්නේ දේශීය වෙළඳ පොලේ මිල මට්ටම් වැඩි වෙනවා. ඉන්ධන සහ අනිකුත් භාණ්ඩ වල අපි මේ තත්ත්වය හඳුන්වනවා උද්ගමනයක් කියලා. ත්‍යා ගන්න. දේශීය ඉල්ලුම වැඩි වශයෙන් ආනයන භාණ්ඩ මත රඳා පවතින දේශීය ඉල්ලුම රට ඇතුලේ භාණ්ඩ ඉල්ලුම ආනයන මත රඳා පවතින දේශීය ආර්ථිකයට උද්දමනාත්මක බලපෑම් හට ගැනීම දේශීය ආර්ථිකයේ උද්දමන අනුපාතයේ වැඩිවීම විනිමය අනුපාතයේ පිරිහීම රට ඇතුළේ මිල මට්ටම් වැඩි වෙනවා. ඊළඟට අපි අද තියෙන අනුපාතයෙන් මේ හිට තියෙන වෙනකොට විදේශ වලින් ලබාගත් ණය වාරික පොලිය ගෙවක් ඉහළ යනවා. විදේශ ණය වාරික සහ පොලිය ඉහළ යාම ඊළඟට විදේශ විනිමය අනුපාතය පිළිගෙනකොට අපේ බහන්ඩ විදේශිකයන්ට ලාභදායකයි. මොකද අපේ බහන්ඩ ගන්න අවශ්‍ය වෙන පෙරට වඩා අඩු ඩොලර් ප්‍රමාණය. ඒ නිසා අපේ අපනයන ඉල්ලුම වැඩි වෙලා. මොකද අපේ අපනයන වලට තියෙන තත්ත්වය ලාභදායක නිසා අපනයන ඉල්ලුම වැඩි වෙලා අපනයන ආදායම් වැඩි කර ගන්න පුළුවන්. නමුත් මේවා තීරණය වෙන්නේ විවිධ කොන්දේසි මත. ඔබට සාමාන්‍යයෙන් මේ අවස්ථාව විතර පුළුල් දැනුමක් අවශ්‍ය නැති නිසා යා ගන්න මේක නිශ්චිතවම පැහැදිලි පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තීරණය වෙන්නේ අපනායන ඉන්නුම් සැපයුම් නම්්‍යතාවයන් මත. යා ගන්න අපනායන භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම වැඩි වී අපනායන භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම වැඩි වී අපනායන ඉපයුම් වැඩි වීම අපනායන ඉපයුම් වැඩි වීම ඊළඟට ආනයන මිල ඉහළ යාම නිසා විනිමය අනුපාතයේ පිරිහීම තුළින් පිටරටින් ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යාම නිසා ආනයන අධෛර්යමත් වෙන අතර ආනයන භාණ්ඩ වෙනුවට දේශීය භාණ්ඩ වෙත යොමු වීම ආනයනික භාණ්ඩ වෙනුවට දේශීය භාණ්ඩ වෙත යොමු වීම ඊළඟට සංචාරක මොකද අපේ ලබා ගන්න එක වාසිදායකයි සංචාරක සහ අනිකුත් විදේශ සේවා උපයෝග ඉහළ යාම තුලින් විනිමය අනුපාතයේ පිරුණා විදේශිකයන්ට අපේ ලාභදායක. ඒ නිසා සංචාරක සහ අනිකුත් විදේශ සේවා සඳහා ඇති ඉන්දු මිල යාම වීන් සේවා ප්‍රයෝග මිල යාම වීන් සංචාරක සහ විදේශ සේවා ප්‍රයෝග මිල යාම තුලින් ගෙවුම් ශේෂයේ සේවා ගිණුමට හිතකර බලපෑම් ඇතිවීම අර ගෙවුම් ශේෂයේ සේවා ගිණුමට හිතකර බලපෑම් ඇතිවීම සංචාරක ප්‍රයෝග සහ අනිකුත් සේවා ගැනීම තුලින් සේවා ගිණුමට හිතකර බලපෑම් ඇතිවීම ඊළඟට විදේශ රටවල නියුතු සේවා නියුක්තිකයන් මෙරටට එවන මුදල් වැඩි වෙන්න බලපාන අවසාන වශයෙන් ලියා ගන්න විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවන ප්‍රේෂණ ඉහළ යාම නිසා මෙරටට එවන මුදල් ඉහළ යාම නිසා පිටරට ගිහිල්ලා ඉන්න අපේ ප්‍රවැසියෝ මෙරටට එවන මුදල් ඉහළ යාම නිසා සංක්‍රාම ගිණුම යහපත් වීම
යොම් ශේෂයේ සංක්‍රාම විනුමය ආපත් වීම ඔය තමයි රටක විදේශ විනිමය අනුපාතය පිරීමේ ආර්ථික ප්‍රතිවිපාක ඊළඟට මේක ශේමීම හිතකර තත්වයක් නෙමෙයි වලක්වාගත යුතුයි පාලනය කරගත යුතුයි ත්‍යාගණ්ඩ ශේමීම වලක්වා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග ත්‍යාගණ්ඩ විදේශ විනිමය අනුපාතය ශේමීම වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදල යගේ පිරිහීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මෙන්න මේ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි අපනයනවල තරගකාරීත්වය ඉහළ නැංවීම අපි අපනයනය කරන භාණ්ඩවල තරගය ඉහළ නැංවීම තුලින් අපේ අපනයනවලට තියෙන ඉල්ලුම වැඩි වෙලා අපිට වැඩිපුර විදේශ මුදල් සපයනකොට අපේ රුපියලට තියෙන ඉල්ලුම ඉහළ ගිහිල්ලා අපේ රුපියල යගේ වැඩි කර ගන්න පුළුවන් අපනයනවල තරගකාරීත්වයේ ඉහළ නැංවීම ඊළඟට පුළුවන් තරම් අපි විදේශ මුදල් ඉල්ලුම අඩු කරන්න ඕනේ ඒ නිසා ආනයන වියදම් සීමා කළ යුතුයි ආණ්ඩුව දැනටමත් කළා තියෙන වාහන ආනයන වගේ දේවල් තහනම් කළා තියෙනවා ආනයන වියදම් පහත දැමීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම රජය දැනටමත් මේ ක්‍රම අනුගමනය කරනවා ආනයන වියදම් මාත දැමීමට කටයුතු කිරීම මුල්‍ය ප්‍රතිපත්තිය ඒ කියන්නේ රටේ උද්ධමනය වගේ දේවල් පාලනය කිරීමට මිල මට්ටම් සේවා පොලි අනුපාතයන් වැනි දේවල් මුල්‍ය ප්‍රතිපත්තිය බාහිර බලපෑමකින් තොරව බාහිර බලපෑමකින් තොරව නිදාසේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මුල්‍ය ප්‍රතිපත්තිය බාහිර සාධක වල බලපෑමකින් තොරව ඒ කියන්නේ බාහිර සාධක වල බලපෑමකින් තොරව නිදාසේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවසාන වශයෙන් මේ සඳහා අනුගමනය කරන්න පුළුවන් තවත් ක්‍රියාමාර්ගයක් තමයි රට අභ්‍යන්තරයේ සමතුලිතය රැකීමට රට අභ්‍යන්තරයේ සමතුලිතතාවය රැකීමට අවශ්‍ය සම්පත් රට අභ්‍යන්තරයේ සමතුලිතතාවය රැකීමට අවශ්‍ය සම්පත් යොදවන ආකාරයට බාහිර සමතුලිතය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අන්තර්ජාතික වශයෙන් බාහිර සමතුලිතතාවය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ඔන්නේ ව්‍යාමාර්ග තුලින් අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීම ආනයන වියදම් අඩු කිරීම මුල්‍ය ප්‍රතිපත්තියේ බාහිර සාධක වල වැදගත් වීමකින් තොරව ව්‍යාත්මක කිරීම අභ්‍යන්තර සමතුලිතතාවය මෙන්න බාහිර සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීම තුලින් දේශීය මුදලේ අගය උච්චාවචනය වළක්වා ගන්න පුළුවන් හොඳයි දුවේ පුතේ මේ අද මම සාකච්ඡා කළේ ඔබේ විශේෂ නිර්දේශයේ තවත් වැදගත් කාලීන මාතෘකාවක් අතන මේක ප්‍රායෝගික මුල් මාතෘකාවක් කාලීන වන්දනයේ වෙනස් වීමට භාජනය වන ඔබට මාධ්‍යතුමින් අහන්න පුළුවන් දැනගන්න පුළුවන් මේ තොරතුරු නමුත් ඔබේ විශේෂ නිර්දේශයට අදාළ සීමාව පමණයි මම සාකච්ඡා කළේ අද දවස පුරා ඉතාමත් හොඳ මාතෘකාවක් මේ උපරිම ප්‍රයෝජන ගන්න මේක නිකන් අහක් විතර කරක් ප්‍රමාණවත් නැහැ දුවේ පුතේ මුලින්ම ඔන්නේ ශ්‍රවණය කරන්න මම මේ වීඩියෝ රෙකෝඩින් එක කළා තියෙන්නේ පියවරෙන් පියවර ඔබට පැහැදිලි කිරීමට අමතරව සටහනක් ලියා ගැනීමට හැකිවන ආකාරයට ඔබ ඊට පස්සේ අදාළ සටහන සටහන් පොතක ලියා ගන්න ඊට පස්සේ ඔබට පුළුවන් වීඩියෝ රෙකෝඩින් එක විතර බලන්න ශ්‍රවණය කරන්න ඒ වගේම සටහන කියවලා 10% වගේ මට්ටමක ඔබට විභාග මට්ටමේදී ලකුණු ලබා ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා මේ මාතෘකාව ආශ්‍රයෙන් අද දිනේ සාකච්ඡා කළ මේ මාතෘකාව ඔබට එහෙමනම් මේ මාතෘකාව තුළින් අවශ්‍ය සියලුම කරුණු මේ විෂය නිර්දේශයට අදාළව අවශ්‍ය සියලුම විෂය කරුණු අවශ්‍ය ප්‍රමාණය සීමාව ඉක්මවා යනත් එක්ක මම සාකච්ඡා කළා තියෙනවා මේ දවස් පුරා එහෙමනම් අපි මේ මාතෘකාවට අදාළව අටයුතු මෙතනින් අවසන් කරනවා
ඔබට තවත් විෂය මාතෘකාවක් සමග आवरणीय मैं कई बुक के दिला दिए ना मैं बात विविध आधार से प्रश्न मैं मात्र काव एक मूर्तीय विभाग एक अपमानक सीमा मेरे मात्र काव में मैं डबल एटी इकोनॉमिक्स बैंकिंग इकोनॉमिक्स चार्टर्ड अकाउंटेंसी इलाके अंडर ग्रेजुएट लेवल क्या नो पाज या पेशे का मात्र ये ना सैम विभाग के तो मैं बताएगा मैं අපි ආයතනයේ පවත්වන වෘත්තීය විභාගවල සීමා බැංකින් AAT විශේෂයෙන්ම ඉලක්ක කරගෙන තමයි මේ මාතෘකාව තමද මේ විදිහට සාකච්ඡා කළේ. ඊළඟට පහකිතා උසාවලා ඉතාම සරලව සහ ඔබට හැකි උපරිම මගේ ශක්තිය දායකත්වේ ලබා දෙන්න මම දන්නේ මාම අපේක්ෂා කරන්නේ මාම उत्तर अभियोग නෝට් එක ලියාගත්ත ගෙදර ගියා. නමුත් දැන් ඔබට විධිමත් ආකාරයට වීඩියෝ රෙකෝඩින් එකක් ලැබෙනවා. ඒ තුලින් ඒ ඔබගාව කියලා නිරන්තරයෙන් ඔබ අහන්න පුළුවන්, බලන්න පුළුවන්. එපමණක් නෙමෙයි අපේ වීඩියෝ රෙකෝඩින් එකේ තියෙන සම්ප්‍රදාය වෙනස් වෙලා තියෙනවා. ඔබ පන්ති කාමරයේ සිටියා හා සමාන. ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා ඔබේ විභාගයට පෙර මේ මාතෘකාව ආශ්‍රේ ඔබත් සමග නෝට් කියලා ඉන්නේ නැහැ. ඔබ හැම කෙනෙක්ම පාඩම සටහන් ලියාගන්න ඊට පස්සේ අපි ඔන්ලයින් ක්‍රමවේදය හරහා විභාගයට පෙර එක දිනකදී අපි මේ පාඩම නැවත ඔබත් සමග ඩිස්කස් කරනවා සාකච්ඡා කරනවා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ඔක්කොම කරන් ඔබ මේකෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් යෝජනා චෝදනා කවර හෝ දෙයක් තියෙනවා නම් වෙනවා එමනම් දුවේ මේ අද දවස පුරා අධ්‍යයනය සිට මේ ලක්වා සමස්යාවේ තෙක්ම මා විසින් මේ මාතෘකාව අන්තර්ජාතික වෙළඳාම ගෙවුම් තුලණය විදේශ විනිමය වෙළඳ පොළ යන සමස්ත ඒකකයේම මේ වන විට ආවරණය කළා මංගල කලින් දුන්නු උපදේශ අනුව අර ගෙවුම් ශේෂ ලේඛනයක විධිමත් ආකෘතියක් ඔබට අපි ගයිඩ් බුක් එකේ තියෙනවා දිනුම් ටිකක් වත් කරලා ආකෘතියක් PDF එකක් ඇදින්න ලැබෙන සාස්සන්න. එහෙමනම් හැමෝටම නැවතත් මේ ආකාරයට වීඩියෝ රෙකෝඩින් එකකින් ඔබව මුණ ගැසෙන්න. මේ අපේක්ෂාවෙන් හැමෝටම සෞඛ්‍ය ආරක්ෂිත ඒ වගේම සුබ දිනයක් ප්‍රාර්ථනා කරමි. මානියද වෙනවා හැමෝටම ආයුබෝවන්.
සාධු ගාන පහලක් අධ්‍යයනය කරා. මාර්ගයෙන් පරිපූර්ණයි. Thank you.
Thank you.